नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। ප්‍රඥාවෙන් අග්‍රේසර ධර්ම සේනාධිපති භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය අතර මුදුන් මල්කඩව වැඩ සිටි උත්තම සාරිපුත්ත මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු. අපගේ මාතෘ භූමියට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දායාද කළ දීපප්‍රසාදක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු. මේ යුගයේ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අපට කියා දුන් ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු. ගම්පහ නෙදුන් ගමුව මහමෙවුනා භවනාසපුවේ සංඝෝපස්ථායක දුරන්දර පින්නත් කොච්චිකඩේ සීවලී ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අසපුවේ වැඩවාසය කරන ගෞරවනීය පින්නත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නත්නි, මේ උතුම් වස්සාන සමයේ අපගේ අග්‍රශ්‍රාවක වුණ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නිකෙලෙස් හදමණලින් දේශනා කරන්නේ දුන උතුම් සදහම් දේශනාවන් තමයි මේ පින්නතුන්ට අද පටන් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයේ උදෙසා මේ පුණ්‍ය භූමියේ උතුම් සේරජාන් වහන්සේ නමක් ඉදිවෙමින් පවතිනවා. ඉතින් අනාගතයේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උත්තම ධාතුන් වහන්සේලා ඒ සේරජාන් වහන්සේගේ තැන්පත් වෙනවා. ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ උත්තම ගුණ සමුදාය සිහි කරමින් අනුස්මරණය කරමින් අපි මේ ධර්ම දේශනා මාලාව පවත්වන්නේ ඒ උතුම් සාරිපුත්ත සේරදුන්ගේ ඉදිකිරීම කටයුතු හොඳින් නිමා කරලා ගෞතම බුද්ධ ශාසනයට දෙව්මිනිසුන්ගේ වන්දනාමාන පිණිස ඒ සේරජාන් වහන්සේ පූජා කරන අදහස පෙරදරි කරගෙන පින්නත්නි, භාග්‍යතුන් වහන්සේ දේශනාකට වදාලා සේවේත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානි භජත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානි. පින්නත් මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලාව ගෞරවයෙන් ඇසුරු කරන්න, සාරිපුත්ත මොග්ගල්ලාණයන් වහන්සේලාව ගෞරවයෙන් සේවනය කරන්න. සේයතාපි භික්ඛවේ ජනිත්ති යදිදං සාරිපුත්තෝ. සාරිපුත්තයන් වහන්සේ තමයි මේ ශාසනයේ සෝතාපන්න ශාසනික දරුවන් බිහි කරන අම්මා. සෝතාපට්ටි ඵලේ විනේති,
මේ ශාසනය තුළ තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත එවගේම ආරිකාන්ත සීලයේ පිහිටි ශාසනික දරුවන්ව බිහි කරන අම්මා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. සේතාපි භික්කවේ ජාතස්ස ආපාදේතා යදිදම් මොග්ගල්ලානෝ උත්තමත්තේ විනීති. ඒ උපන් ශාසනික දරුවව හදාවඩා ගන්න කිරිමව් වගේ තමයි මොග්ගල්ලාණන් වහන්සේ උත්තමත්තේ විනීති. ඉතිරි මාර්ගඵල අවබෝධය කරා ශ්‍රාවකයන්ව හික්මනවා. සාරිපුත්තෝ භික්කවේ පහෝති චත්තාරි අරිය සච්චානි විත්තාරේන දේශේතුන් ආචික්කිතුන් පඤ්ඤපේතුන් පට්ඨපේතුන් විභජිතුන් උත්තානී කාතුන්ති. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන්නට, විස්තර කරන්නට, පැහැදිලි කරන්නට, අර්ථ වශයෙන් පෙන්වා දෙන්නට, ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉස්මතු කරන්න බොහෝම දක්ෂයි කියලා භාග්‍යතුන් වහන්සේ සම්බුදු මුවින්ම දේශනාකට වදාලා. ඒ වගේම උන්වහන්සේ දේශනා කළා සක්විති රජ කෙනෙක්ගේ ඒ සක්විති අනසක ඒ විදිහටම පවත්වන දෙටු පුත්‍රයා වගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රවර්තනය කළ මේ දහම් සක දෙව්මිනිස් ලෝකයා අතර ඒ විදිහටම ප්‍රවර්තනය කරන්නේ සාරිපුත්තයන් වහන්සේ කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කළා. සේල කියන බ්‍රාහ්මණයා සම්බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ සේනාධිපති කවුද කියලා අහපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නේ සේලය මාගේ මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ සේනාධිපති තමයි සාරිපුත්තයන් වහන්සේ කියලා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදුම මණ්ඩලින් නිරන්තරයෙන්ම මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රශංසා ලැබුවා, ගුණ වර්ණාවට ලක් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනුවන් පාවදාළ අවස්ථාවේ ඒ අරහන්තක ධාතුන් වහන්සේලා චුන්ද මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ දෝතට ගෙනත් පිළිගැන්වූ මොහොතේ ගාථා 500කින් භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ වර්ණනා කළා. ගුණ වර්ණනා කළ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩෙමින් නැද්දිමයි භික්ෂු සංඝයාට අනුදැන වදාළේ මේ සාරිපුත්තයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සිව් මන්සලක සේරජාන් වහන්සේ නමක් ඉදි කරන්න, සාරිපුත්තයන් වහන්සේගේ ගුණ සිහි කර කර ඒ සේරජාන් වහන්සේට වඳින පුදන බොහෝ දිනා සුගතිගාමි පින් රැස් කර ගන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නේ නැද්දි සාරිපුත්ත මහරහතන් වහන්සේ නමින් සේරජාන් වහන්සේ නමක් ඉදි කරන්නට කටයුතු කළා. ඉතින් ඒ නිසා අපිට බොහෝම ලොකු ලාභයක් මේ පුණ්‍ය භූමියේ ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් සේරජාන් වහන්සේ නමක් ඉදි කරන්න ලැබීම, පුද සත්කාර කරන්න ලැබීම. පින්වත්නි, ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය අතර මුදුන් මල්කඩ වැඩ සිටි සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පරිපූර්ණ ජීවිතයක් ගත කළ, ඒ වගේම අප්‍රමාණ වූ නිහතමානී බවකින්, ඒ වගේම ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි අප්‍රමාණ වූ හිතේසී බවකින් මේ ගෞතම බුද්ධ ශාසනය හොබවපු ඒ උත්තම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාවක් තමයි අද අපි ශ්‍රවණය කරන්නේ, සිත පහදවාගන්නේ. දීඝනිකායේ උතුම් ධර්මග්‍රන්ථයට ඇතුළත් සම්පසාදනීය සූත්‍රය. මොකද්ද සූත්‍ර දේශනාවේ නම? සම්පසාදනීය සූත්‍රය. ඒ කියන්නේ
සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගත් විදිහ තමයි මේ දේශනාවේ ඇතුළත් වෙන්නේ. දීඝනිකායේ දීර්ඝ දේශනාවක් නිසා සමහරලාට අපිට මේ පැයකමාරක් වගේ පොඩි කාලයකින් මේ දේශනාව සම්පූර්ණයෙන් විස්තර කරන්න අපහසු වෙනවා. නමුත් කාල වේලාව තියෙන විදිහට අපි මේ දේශනාව කෙරෙහි සිත පහදවා ගමු. මේ දේශනාව කරන කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නාලන්දායි විහෙරති පාවාරික අම්බ වනේ නාලන්දා නුවර සමීපයේ තිබුණ පාවාරික කියන අඹ වනාන්තරයේ තමයි වාසය කළේ. ඒ කියන්නේ ඒ වනාන්තරයේ සම්පූර්ණයෙන්ම තිබ්බේ අඹ ගස් විතරයි. එදා අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගාවට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේට බොහෝම ගෞරවයෙන් වන්දනා කරලා එකත් පස්ස වාඩි වෙලා මෙන්න මේ විදිහට උදාර ප්‍රකාශයක් කළා. ඒවම් පසන්නෝ අහම් බන්ති භගවති න චාහු නච භවිස්සති න චේතරහි විජ්ජති අඤ්ඤේ සමනෝවා බ්‍රාහ්මනෝවා භගවතා බිහියෝ අඤ්ඤතරෝ යදිදං සම්බෝධියන්ති. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මම මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන ඉන්නවා. මෙන්න මේ විදිහට මම භාග්‍යතුන් වහන්සේව අඳුනගෙන ඉන්නවා. ඒ තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේට වඩා අවබෝධයෙන් වැඩි ඒ භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පරයා යන වෙන කිසිම ශ්‍රමණේක බ්‍රාහ්මණෙක් කිසි පැවිදි කෙනෙක් අතීතයේ හිටියෙත් නෑ, අනාගතේ පහළ වෙන්නෙත් නෑ, වර්තමානෙත් නෑ කියලා උදාර ප්‍රකාශයක් කළා. ඒතර සම්මා සම්බුදුරජාන් වහන්සේට වඩා වැඩිතරම් අවබෝධයක් ඇති කිසිම ශ්‍රමණෙක් අතීතේත් අනාගතේත් නෑ, වර්තමානෙත් නෑ. මං අන්නේ ඒ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන ඉන්නේ කියලා ප්‍රකාශ කළා. ඉතින් මේ ප්‍රකාශය කරනකොට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා, උලාරා කෝතේ අයන් සාරිපුත්ත ආසභි වාචා භාසිතා ඒකං සෝ ගහිතෝ සීහනාදෝ නදිතෝ. සාරිපුත්තේ ඔබ දැන් ඔය ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨ ක්‍රියමනක්. ඔබ දැන් කරපු ඔය ප්‍රකාශය එක පැත්තකින් ගත්තොත් සිංහනාදයක්. දෙව්මිනිස් ලෝකය අතර ඔබ මෙවැනි සිංහනාදයක් කළේ, මෙවැනි උදාර ප්‍රකාශයක් කළේ අතීතයේ වැඩහිටපු සියලු බුදුරජාණන් වහන්සේගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දැකලද කියලා ඇහුවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, අතීත බුදුරයන් වහන්සේලාගේ සිත මාගේ සිතින් පිරිසිඳ දකින්න තරම් ප්‍රඥාවක් නුවණක් මට නෑ කිව්වා. ඒ හැකියාව මට නෑ කිව්වා. එතර ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අතීත බුදුරජාණන් වහන්සේලාගේ සිත දකින හැකියාවක් එවැනි චේතෝ පරිඥානයක් මන් සතුව නෑ. එහෙමනම් සාරිපුත්තේ ඔබ මේ උදාර ප්‍රකාශයේ සිංහනාදය කළේ අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලාගේ හිත තමන්ගේ සිතින් පිරිසිඳ දැකලද කියලා ඇහුවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අනාගතයේ පහළ වෙන මෛත්‍රී ආදී බුදුරජාණන් වහන්සේලාගේ සිත මගේ සිතෙන් දකින හැකියාවකුත් මට නැහැ. එහෙමනම් සාරිපුත්තය ඔබ
මේ උදාර ප්‍රකාශය මේ සිංහනාදය කළේ මොන පදනමකින්ද මොන කරුණක පිහිටලද කියලා භාග්‍යතුන් වහන්සේ ඇහුවා. අන්නේ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා අතීත අනාගත වර්තමාන බුදුරජාණන් වහන්සේලාගේ සිත් මගේ සිතින් පිරිසිදු දකින ඥානයක් මට නැති වුණත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සතුව තියෙනවා අපිච්චකෝ මේ බන්තේ ධම්මන්වයෝ විදිතෝ මන් සතුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හඳුනාගත්ත ධර්මානුකූල වැටහීමක් තියෙනවා. ඒක හරියට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ නගරයක් ආරක්ෂා කරන මුරකරුවෙක් ඉන්නවා. ඒ නගරයේ වටේට උස්සු තාප්පයක් කිසිම සිදුරක් නැතුව කඩතලුවක් නැතුව නගරයේ වටේට බැඳලා තියෙන්නේ. එතකොට මේ මුරකාරයා ඒ නගරයේ වටේ තියෙන ප්‍රාකාරය පරීක්ෂා කරමින් ඇවිදලා බලලා ඒකාන්ත තීරණයකට එනවා මේ කිසිම සිදුරක් කඩතලුවක් නැති මේ තාප්පයෙන් නම් කිසිම ඕලාරික සතෙකුට ඒ කියන්නේ මේ ඇහැට පේන සතෙකුට මිනිසෙකුට මේ රාජ්‍යයට රිංගන්න බෑ. ඇතුල් වෙනවා නම් ඇතුල් වෙන්න තියෙන්නේ ප්‍රධාන දොරටුවෙන් ගේට්ටුවෙන් විතරයි කියලා තීරණයකට එනවා. ආත්පස සම්පූර්ණයෙන් පරීක්ෂා කරන බලලා. අන්න ඒ වගේමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරලා බලද්දි සිහි කරද්දි මං ඒකාන්ත නිගමනයකට ආවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැඩිතරම් අවබෝධයක් භාග්‍යතුන් වහන්සේට වැඩි සීලයක් භාග්‍යතුන් වහන්සේට වැඩි සමාධියක් භාග්‍යතුන් වහන්සේට වැඩි ප්‍රඥාවක් භාග්‍යතුන් වහන්සේට වැඩි විමුක්තියක් විමුක්ති ඥාන දර්ශනයක් අතීතේ තිබුණ කෙනෙකුත් නැහැ අනාගතේ ඒට වැඩිතරම් කෙනෙක් පහළ වෙන්නෙත් නැහැ මේ වර්තමානෙත් වෙන නැහැ කියලා මං ඒකාන්ත නිගමනයකට ආවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සබ්බේතේ භගවන්තෝ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ මේ ප්‍රඥාව දුර්වල කරන හිතේ දියුණුව වළක්වන කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන් යටපත් කරලා සංසිඳවලා සියලු බුදුරජාණන් වහන්සේලා චතුසු සතිපට්ඨානේසු සුප්පතිට්ඨිත චිත්තෝ සතර සතිපට්ඨානේ තුල මනාකොට සිත පිහිටෙව්වා. පංචන නීවරණ සම්පූර්ණයෙන්ම බැහැර කරලා සතර සතිපට්ඨානේ තුල හොඳට හිත පිහිටවලා ඒ සතර සතිපට්ඨානය හොඳට දියුණු කළා වැඩුවා. එහෙම දියුණු කරලා සත්ත බොජ්ජංගේ යතහ භූතම් භාවිත්වා ධර්මාවබෝධය පිණිස උපකාරී වෙන සති ධම්ම විජය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ සත්ත බොජ්ජංග ධර්මයන් පරිපූර්ණ කළා. අන්නේ විදිහට පංච නීවරණයන් සම්පූර්ණයෙන්ම බැහැර කරලා සතර සතිපට්ඨානය තුල මනාකොට සිත පිහිටවලා සත්ත බොජ්ජංග ධර්මයන් පරිපූර්ණව දියුණු කරලා තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වේ සාක්ෂාත් කළේ කියලා මට ධර්මානුකූල වැටහීමක් තියෙනවා කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේව හඳුනාගත්ත විදිහ ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් හඳුනාගත්ත විදිහේ
ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ඉදාහම් බන්තේ යේන භගවා තේනුපසංකමි ධම්ම සවනාය. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමීපයට ධර්මය ශ්‍රවණය කරන්න ආවා. ඔබට මතක ඇති උපතිස්ස පරිබ්‍රාජකයා අස්සජි මහරහතන් වහන්සේ දැකලා සිත පැහැදිලා පසුපසින් ගමන් කරලා වතපිළිවෙත කරලා ඒ අස්සජි මහරහතන් වහන්සේගෙන් එකම ගාථාරත්නයක් ඇහුවා. යේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ කියන පද දෙක අහද්දී සාරිපුත්තයන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයා සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඉතුරු පද දෙක ඇහුවේ ආර්ය ශ්‍රාවකත්වයේ පිහිටලා. සෝතාපන්න වෙලා තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදයට පත් වෙලා ආරිකාන්ත සීලයේ පිහිටලා දුගතිගාමී රාගදේශ මොහ ප්‍රහාණය කළා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මයන් තුන සිඳලා සතර අපායෙන් නිදහස් වෙලා තමයි ඉතුරු පද දෙක ඇහුවේ. තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියන පද දෙක ඇහුවේ ප්‍රඥාවින් අග්‍රේසුර ශ්‍රාවකයා සෝතාපන්න වෙලා. අර පද දෙක අහද්දී අර සියලු පරිවර්තනය වුණා. විස්මිත නැද්ද ඒ ප්‍රඥාව? සතර අපායෙන් අත් මිදුණා, සංයෝජන ධර්මයන් ප්‍රහාණය කළා, ආර්ය ශ්‍රාවකත්වයේ පිහිටියා, දුගතිගාමී රාග දේශ මොහ ප්‍රහාණය කළා. විස්මිත පරිවර්තනයක් ඒ සිතේ වුණා. ඊට පස්සේ තමන්ගේ මිතුරට කෝලිත පරිබ්‍රාජකයාට ඒ ගාථාවේ පද හතර කියලා දෙද්දී මුගලන් මහරහතන් වහන්සේ කෝලිත පරිබ්‍රාජකයාත් ඒ විදිහේම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඊට පස්සේ 250ක යහළුවන් පිරිස එක්ක මේ උපතිස්ස කෝලිත කියන මේ ශ්‍රාවකයන් දැන් ආර්ය ශ්‍රාවකයට ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙච්ච ඒ දෙනම ඒ තමන්ගේ යහළුවන් එක්ක භාග්‍යතුන් වහන්සේ සොයාගෙන එද්දී පැවිදි වෙන්න කලින්මයි භාග්‍යතුන් වහන්සේ අගතනතුර දුන්නේ. තමන් එක්ක හිටපු සංඝ පිරිසට පෙන්නවා, පින්නත් මහණෙනි, අර තරුණ පිරිසක් පිරිවරාගෙන තරුණ තාපස පිරිසක් පිරිවරාගෙන තථාගතයන් වහන්සේ කරා එන සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙනම තමයි මාගේ ශාසනයේ අග්‍රශ්‍රාවක බවට පත් වෙන්නේ කියලා පැවිදි වෙන්නත් කලින් කතා කරන්නත් කලින් අගතනතුරු දුන්නේ. ඊට පස්සේ ඒ 250ක තරුණ තාපස පිරිසෙක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපිට භාග්‍යතුන් වහන්සේ සමීපයේ උතුම් පැවිදි බවත් උපසම්පදාවත් ලබා දෙන්න කියලා ඉල්ලා සිටියා. තාම හැබැයි අර ශරීරයේ තියෙන තාපස වේශේ, පරිබ්‍රාජක වේශේ. හැබැයි අභ්‍යන්තරයෙන් ආර්ය ශ්‍රාවකයන් භාග්‍යතුන් වහන්සේ දකුණු සීහස්ත්‍රයේ දිගු කළා. මේ ශාසනය සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බිහි කළ, දේශනා කළ ස්වාක්ඛාත ශාසනයක්. දුක් කෙලවර කිරීම පිණිස මේ ශාසනයේ බඹසර හැසිරෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දකුණු ශ්‍රී හස්තේ ඉදිරියට දිගු කරලා දේශනා කරද්දී 이르දීන් අර පරිබ්‍රාජක වේශය අතුරුදහන් වෙලා ගියා. 이르දීන් පාත්‍රාසියුරු ලැබුණා. භාග්‍යවත් බුදුරජාන් වහන්සේ නමක් ඉදිරියේදී පමණක් ලැබෙන
ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලැබුණ. ඉරදියෙන් පාත්‍ර සිවුරු ලැබුණේ. දෙයා සංඛයක් පිරු පාරමී ධර්මයන්ගේ දෙයාසංකයන්නව ඒකා සංක කල්පලක්ෂයක් පිරු පාරමී ධර්මයන්ගේ පුන්නේ මහිමයෙන් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධානු භාවෙන්නේ විදිට ඒහි භික්‍ෂු පැවිදි උප සම්පදාව ලැබුණ. ලැබිල සතියක් ගිය තැන දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ එකයි. ඉදාහම් බන්තේ ඒන භගවා තේනුප සංකමි ධම්ම සවනාය. මං භාග්‍යතුන් වහන්සේ ගාවට ධර්මය අහන්න ආවා. ඒ අහන්න ආවේ කොහොමද? තමන්ගේ ඥාතීත්වයෙන් මාමා වුණ දීඝනක කියන පරිබ්‍රාජකයා, දීඝනක කියන තාපසතුමා දිගට නියපොතු වවාගෙන හිටපු නිසා දීඝනක කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේව මුණගස්සලා රස්නි කාලයක් නිසා භාග්‍යතුන් වහන්සේ සමීපයේ ඉඳිමින් පවන් සලන්න ගත්ත භාග්‍යතුන් වහන්සේට. දැන් දීඝනක තාපසතුමාට භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේට පවන් සලසල සාරිපුත්තයන් වහන්සේ ධර්මය අහගෙන ඉන්නවා. ඒ දේශනාව අවසන් වෙද්දී දීඝනක තාපසතුමා සෝතාපන්න ශ්‍රාවකෙක් වුණා. පවන් සලමින් භාග්‍යතුන් වහන්සේට ධර්මය අහගෙන හිටපු විස්මිත ප්‍රඥාවෙන් හිබි සාරිපුත්තයන් වහන්සේ වීතරාගී, වීතදෝෂී, වීතමෝහී හදමඩලක් තරාගත් නිකෙලෙස් මහරහතන් වහන්සේ නම බවට පත් වුණා. ඉතින් කියනවා එදායේ භාග්‍යතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරලා අකුසල් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා කුසල් සම්පූර්ණයෙන්ම පරිපූර්ණ කරගෙන මන් ධර්මාවබෝධය ලබද්දිම ඒකාන්ත නිෂ්ඨාවකට ආවා කියනවා. තථා තථාහං තස්මින් ධම්මේ අභිඥා ඉදේකච්ඡන් ධම්මං ධම්මේසු නිට්ඨම ගමං සත්තරි පසීදී සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති. එදායේ ධර්මය නුවණින් විමසමින් අහගෙන ඉන්නේද්දී මට අවබෝධ වෙද්දී අකුසල් ප්‍රහාණය වෙද්දී කුසල් පරිපූර්ණ වෙද්දී මම ඒකාන්ත නිස්ඨාවකට ආවා කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළ උතුමන් වහන්සේ නමක්. මේ ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාතයි මනාකොට නිවන් මඟ පෙන්වා දෙන ධර්මයක්. ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි. ඒ බුද්ධ ශාසනය තුළ මනා පිළිවෙතට පිළිපන් පිරිසක් කියලා ඒකාන්ත නිෂ්ඨාවකට මං එදා පැමිණියා කියලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ පැහැදීම ප්‍රකාශ කර හිටියා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, අපරම්පන බන්තේ ඒතධානුත්තරියං යතා භගවා ධම්මං දේශේති කුසලේසු ධම්මේසු. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට කුසලය මෙයයි කියලා මේ ලෝකේ යම් තා කුසල ධර්මයන් තියෙනවද ඒව හඳුන්වලා දුන්නා. ඒ තමයි සේයතීදං චත්තාරෝ සතිපට්ඨානා, චත්තාරෝ සම්මප්පදානා, චත්තාරෝ ඉද්ධිපාදා. සතර සතිපට්ඨානේ, සතර සම්මප්පදාන වීරිය, සතර ඉර්ධිපාද, පංචින්ද්‍රියානි පංච බලානි, පංච ඉන්ද්‍රියන් පංච බල ධර්මයන්, සත්ත බොජ්ජංගා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ.
සත්ත බොජ්ජංග ධර්මයන් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මෙන්න මේ සත්තිස් බෝධිපාර්ෂික ධර්ම මේවා තමයි කුසල් මේවා තමයි වැඩිය යුතු මේ සත්තිස් බෝධිපාර්ෂික ධර්ම වැඩුවොත් තමයි කෙනෙක් ධර්මාවබෝධයට පත් වෙන්නේ ඒ සත්තිස් බෝධිපාර්ෂික ධර්ම පරිපූර්ණ කළ කෙනෙක් තමයි නිකෙලෙස් අරහත්වේ සාක්ෂාත් කරන්න කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට කුසල් දහම් ගැන මනාකොට දේශනා කළා. මේ විදිහට පරිපූර්ණ වශයෙන් කුසලය පෙන්වා දුන්න පරිපූර්ණ වශයෙන් කුසලය අවබෝධ කළ වෙන ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් අතීතේත් නෑ අනාගතේත් නෑ වර්තමානෙත් නෑ භාග්‍යතුන් වහන්සේට වැඩිතරම් වූ අවබෝධයක් ඇති කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සිංහනාදයක් කළා. තේරුණාද කියපු එක? එතකොට මේ ලෝකයට සත්තිස් බෝධිපාර්ෂික ධර්ම කියන කුසල ධර්මයන් හඳුන්වා දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ නමක්මයි. එතකොට අතීතයේත් ඒ සත්තිස් බෝධිපාර්ෂික ධර්මයන් මේ ලෝකයට හඳුන්වා දුන්නා නම් අවබෝධ කළා නම් ඒත් බුදුරජාණන් වහන්සේ නමක්මයි. අනාගතය අවබෝධ කරනවා නම් පෙන්වා දෙනවා නම් ඒත් බුදුරජාණන් වහන්සේ නමක්මයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හැරුණුකොට ඒ විදිහට කුසල ධර්මයන් තමන්ගේම නුවණින් අවබෝධ කරලා ලෝකයට පෙන්වා දෙන්න පුළුවන්කමක් වෙන කෙනෙකුට නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට වැඩිතරම් වූ අවබෝධයක් ඇති කෙනෙක් සම්මා සම්බුද්ධත්වයේ ඉක්මවාගේ අවබෝධයක් ඇති කෙනෙක් අතීතේත් අනාගතේත් වර්තමානයේ වෙන පහළ වෙන්නේ. ඒකයි අසමයි අසම සමයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේට සමාන නම් ඒ තවත් කවුද? බුදුරජාණන් වහන්සේ නමක්මයි. එතන බුදුරජාණන් වහන්සේ ඉක්මවාගේ සීලයක් බුදුරජාණන් වහන්සේ ඉක්මවාගිය සමාධියක් බුදුරජාණන් වහන්සේ ඉක්මවාගිය ප්‍රඥාවක් බුදුරජාණන් වහන්සේ ඉක්මවාගිය විමුක්තියක් විමුක්ති ඥාන දර්ශනයක් මේ තුන් ලෝ ධාතුයේම වෙන කිසිම ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට දෙවියෙකුට බඹෙකුට ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. ඉතින් අන්නේ මේ විදිහට මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන ඉන්නවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ප්‍රකාශ කළේ. දැන් මේ ප්‍රකාශය ඇහෙන්නේ භාග්‍යතුන් වහන්සේට විතරක්ද? නෑ. චාතුම් මහරජික දෙව්ලොවේ ඉඳලා අඛණිතා බඹලෝටම මේ ප්‍රකාශය ඇහෙනවා. හැබැයි කිසිම දෙවි කෙනෙකුට බඹෙකුට මේ ප්‍රකාශයට අභියෝග කරන්න පුළුවන්ද? මේක එහෙම නෙවෙයි කියන්න පුළුවන්ද? බෑ. අන්න එකයි ඒක සිංහනාදයක් කියලා කියන්නේ. ඒක උදාර ප්‍රකාශයක් සිංහනාදයක්. දැන් අපිත් බුදුරජාණන් වහන්සේ කරේ පහදින්න ඕනේ එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ විදිහට සිත පහදවා ගත්තොත් ශ්‍රාවකේ තමන්ගේ ජීවිතේ පිණිසවත් වෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් සරණ යන්නේ. දිවි දෙවෙනි කොට ශාස්ත්‍රුන් වහන්සේව සරණ යනවා. ඇයි? තුන් ලෝ ධාතුයේම ශ්‍රේෂ්ඨම උත්තමයන් වහන්සේ මම මේ සරණ ගියේ කියන අවබෝධය ඒ කෙනා තුළ තියෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මම භාග්‍යතුන් වහන්සේව සරණ ගියේ මම භාග්‍යතුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත්තේ අන්න ඒ විදිහට නුවණින් කල්පනා කරලා. එතකොට දැන් බලන්න මේ තනියමනේ මේ සාරිපුත්ත මහරහතන්සේ කල්පනා කරන්නේ. දැන් කවුරුත් කිව්වද බුදුරජාණන් වහන්සේ කියලා දුන්නද මේ විදිහට ඔබ කල්පනා කරන්න කියලා? වෙන රහතන් වහන්සේ නමක් කිව්වද සාරිපුත්තයන් වහන්සේ මේ විදිහට භාග්‍යතුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න කියලා? ඒකයි ප්‍රඥාවේ නග්‍රයි කියලා කියන්නේ. තමන් වහන්සේම නුවණින් කල්පනා කර කර ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පහදිනවා. භාග්‍යතුන් වහන්සේ තමයි මේ සියලු කුසල ධර්මයන් මේ ලෝකයට හෙළිදරව් කළේ.
ඒ සියලු කුසල ධර්මයන් හඳුන්වා දුන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ සත්තිස් බෝධිපාර්ෂික ධර්මම ගුරුපදේශ රහිතව පරිපූර්ණ වශයෙන් දියුණු කළ උතුමන් වහන්සේ නමක්. ඒ නිසා ඊට වැඩිතරම් ගුණයකින් ඥානයකින් හිබිවෙන කිසිම ශ්‍රමණේක් බ්‍රාහ්මණේක් අතීතේත් නෑ, අනාගතේත් නෑ, වර්තමානෙත් නෑ කියලා සිංහනාදයක් මේ පැවැත්වුවේ. එතකොට අපිත් හොඳට ඒ කියන කරුණවලට සිත පහදවා ගන්න ඕනේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි අපිට ආයතන පන්නත්තිසු චෛමානි බන්තේ අජ්ජත්තික බාහිරානි ආයතනානි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි අපිට කියලා දුන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියලා අභ්‍යන්තරික ආයතන හයක් තියෙනවා. නාම රූපයන්ගෙන් හටගත්ත නාම රූප පත්‍යා සලායතන. ඒ වගේම ඒ අභ්‍යන්තර ආයතන හයට ගෝචර වෙන අරමුණු සහිත බාහිර ආයතන හයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කියලා අභ්‍යන්තර ආයතන හයකුත් බාහිර ආයතන හයකුත් තියෙනවා. මේ අභ්‍යන්තර ආයතන හයටත් බාහිර ආයතන හයටත් කෙලෙස් වලින් ගැටගැහිලා තමයි මේ සසර ප්‍රශ්නය සකස් වෙන්නේ, සසර දුක සකස් වෙන්නේ. එතකොට මේ බන්ධනය නැති වෙලා ගියොත් ඒ ඇසත් රූපයත් යාකරන සම්බන්ධ කරන චන්දරාගය නැති වෙලා ගියොත්, කනත් ශබ්දයත් සම්බන්ධ කරන චන්දරාගය නැති වෙලා ගියොත්, නාසයත් ගඳ සුවඳත් සම්බන්ධ කරන චන්දරාගය නැති වෙලා ගියොත්, දිවත් රසයත් සම්බන්ධ කරන චන්දරාගය නැති වෙලා ගියොත්, කයස් පහසත් සම්බන්ධ කරන චන්දරාගය නැති වෙලා ගියොත්, මනසත් අරමුණුත් සම්බන්ධ කරන චන්දරාගය නැති වෙලා ගියොත්, ඒ කෙනා මේ අභ්‍යන්තර ආයතන හයෙනුත් බාහිර ආයතන හයෙනුත් නිදහස් නිකෙලෙස් කෙනෙක්, සියලු දුකින් නිදහස් වුණු උත්තමයෙක් කියලා භාග්‍යතුන් වහන්සේ තමයි අපිට කියා දුන්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ පැහැදීම ප්‍රකාශ කළා. දැන් හොඳට කල්පනා කරලා බලන්න, අපිට හැම වෙලාවෙම හිතෙන්නේ ඇහැ රූපයට බැඳිලා, රූපේ ඇහැට බැඳිලා, මේක නිකන් වෙන් කරන්න බෑ වගේ නේද? දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කළු හරකෙකුයි සුදු හරකෙකුයි ලණුවකින් ගැට ගහලා අතහරිනවා. ලණුවෙන් ගැට ගහලා ඉන්න නිසා ඒ හරක් දෙන්නම යන්නේ එකට. ඈතින් බලා ඉන්න කෙනෙක් කියනවා කළු හරක නිසා සුදු හරකත් යනවා. එහෙම නැත්නම් කියනවා සුදු හරක නිසා කළු හරකත් යනවා කියලා. නමුත් ඇත්තටම මේ හරක් දෙන්න එකට යන්නේ මොකක් නිසාද? ගැට ගහලා තියෙන ලණුව නිසා. අන්න ඒ වගේ කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඇස රූපයට බැඳිලත් නැහැ, රූපය ඇසට බැඳිලත් නැහැ. කන ශබ්දයට බැඳිලත් නැහැ, ශබ්දය කනට බැඳිලත් නැහැ. නාසය ගඳ සුවඳට බැඳිලත් නැහැ, ගඳ සුවඳ නාසයට බැඳිලත් නැහැ. දිව රසයට බැඳිලත් නැහැ, රසය දිවට බැඳිලත් නැහැ. කය පහසට බැඳිලත් නැහැ, පහස කයට බැඳිලත් නැහැ. මනස අරමුණු වලට බැඳිලත් නැහැ, අරමුණු මනසට බැඳිලත් නැහැ. මේ දෙක එකට සම්බන්ධ වෙලා තියෙන්නේ, ගැට ගැහිලා තියෙන්නේ, බන්ධනේ හටගෙන තියෙන මොකෙන්ද? චන්දරාගෙන්. ඒ චන්දරාගේ සිඳහල දවසක, ඒ චන්දරාගේ ප්‍රහාණය කළ දවසට ඇස වෙනම තියෙනවා, රූපේ වෙනම තියෙනවා. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආයතන හය
බාහිර ආයතන හයත් එක්ක චන්දරාගයෙන් බැඳිලා නැහැ. සුයිමුත්ත චිත්තෝ භගවා. රහතන් වහන්සේලාගේ ආයතන හය බාහිර ආයතනත් එක්ක බැඳිලා නැහැ. සුයිමුත්තයි. එතකොට මෙන්න මේ කාරණා ගුරුපදේශ රහිතව සොයාගෙන මේ විසඳුම ලෝකයට පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ ගැන මං සිත පහදවාගෙන ඉන්නවා කිව්වා. ඒකනේ අර දෙවි කෙනෙක් ඇවිල්ලා ඇහුවා, අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා ප්‍රජා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ දෙව් මිනිස් ප්‍රජාවම අභ්‍යන්තර ආයතන හයටත් බාහිර ආයතන හයටත් කෙලෙස් වලින් ගැට ගැහිලා ඉන්නේ, බැඳිලා ඉන්නේ. තන්තං ගෞතම පුච්චාමි කෝයි මං විජිතේ ජටං, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මං ඔබ වහන්සේගෙන් අහන්නේ කවුද මේ කෙලෙස් ගැටේ ලිහා ගන්නේ, කවුද මේ ආයතන වලින් නිදහස් වෙන්නේ කියලා. අන්න භාග්‍යතුන් වහන්සේ පිළිතුරු වදාරනවා, සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්කු සෝයිමේ ඉමං විජිතේ ජටං. පින්නත් දෙවිඳ, සීලයේ පිහිටපු සත්පුරුෂ ප්‍රඥාවන්ත කෙනෙක් සමතයත් විදර්ශනාවත් වඩනවා, සිතත් ප්‍රඥාවත් දියුණු කරනවා, අවස්ථානුචිතව ගලපා ගන්න ධර්මඥානීන් යුක්ත කෙලෙස් තවන වීරියෙන් යුක්ත භික්ෂුව තමයි සීල සමාධි ප්‍රඥා වඩලා මේ කෙලෙස් සහුල ලිහා ගන්න, මේ ආයතන වලින් නිදහස් වෙන්නේ කියලා. අන්න ඒක නිදහස් වෙන මග, විමුක්ති මාර්ගයේ ලෝකයට පෙන්වා දුන්නා. ඒ පෙන්වා දෙන්නේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ නමක්මයි කියලා මම සිත පහදවාගෙන ඉන්නවා කියලා. එතකොට දැන් වෙන කිසිම කෙනෙක් ඒ විසඳුම ලෝකයට දුන්නද? ආයතන හයෙන් නිදහස් වෙන විසඳුම නෑ. දැන් සමහරු ලෝකයට කිව්වා, මේ ප්‍රශ්නේ තියෙන්නේ කයක් සිතක් තියෙන නිසා. එනිසා කයත් නොදෙනී යන්න, සිතත් නොදෙනී යන්න භාවනා කළොත්, අසඤ්ඤ ධ්‍යාන වැඩුවොත් මේකෙන් නිදහස් වෙනවා කිව්වා. එහෙම කියලා අසඤ්ඤ ධ්‍යාන වැඩුවා, කයත් නොදෙනී යන්න, සිතත් නොදෙනී යන්න. ඊට අදාළ බඹලව ඉපදුනා. හැබැයි කල්ප 500ක් එහෙ ඉඳලා ආයත් සංඥාව හටගත්ත ගමන් අර ආයතනවල බන්ධනේ එහෙම්මමයි, සසර දුක එහෙම්මමයි. ආය තිරිසන් ලෝකෙ උපදිනවා, ආය නිරේ උපදිනවා, ආය ප්‍රේත ලෝකෙ උපදිනවා, ආය සසර ගමනේ යනවා. වෙන කිසිම කෙනෙක් මේ විසඳුම දුන්නේ නැහැ, මේ විසඳුම දන්නේ නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේනමක් පහළ වෙලාමයි මේ ආයතන ගැන, ආයතනවල තියෙන බන්ධනේ ගැන, ආයතනවලින් නිදහස් වීම ගැන අපිට කියා දුන්නේ. ඒ නිසා මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා ඉන්නවා, භාග්‍යතුන් වහන්සේට වැඩිතරම් අවබෝධයක් ඇති කෙනෙක් අතීතේත් නැහැ, අනාගතේත් නැහැ, වර්තමානෙත් නැහැ කියලා. එහෙනම් අපිත් කොහොමද හිත පහදවා ගන්න ඕනේ? ඒ විදිහටමයි. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ හිත පහදවාගත්තේ පෙන්වා දෙන විදිහටමයි අපිත් සිත පහදවා ගන්න ඕනේ. මොකද මේ සූත්‍ර දේශනාව අවසානයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, සාරිපුත්තේ මේ ධර්ම පරියාය නිතර නිතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට කියන්න කියනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් සිත පහදවා ගන්න මේ ක්‍රමය කියා දෙන්න කියනවා. මේ විදිහට හිත පහදවා ගත්තොත් එයාගේ පැහැදීම වෙනස් වෙන්නේ නැහැ කියනවා. එයාගේ පැහැදීම අචලා සුප්පතිට්ඨිතා, හොඳට පිහිටිය නොසෙල් වෙන පැහැදීමක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
අපිට කියා දුන්නා මේ මෞකුසේ පිළිසිඳ ගැනීම හතර ආකාරයක් තියෙනවා කියලා. ඒ තමයි ඉදබන්තේ ඒකච්චෝ අසම්පජානෝ මාතකොච්චිස්මින් ඔක්කමති අසම්පජානෝ මාතකොච්චිස්මින් තාති අසම්පජානෝ මාතකොච්චිම්හා නික්කමති. මේ ලෝකයේ බොහෝ දෙනෙක් සිහිනුවනකින් තොරව තමයි මෞකුසේ පිළිසිඳ ගන්නේ. ඒ වගේම සිහිනුවනින් තොරව තමයි මෞකුසේ ඉන්නෙත්. සිහිනුවනින් තොරව තමයි මෞකුසෙන් බිහි වෙන්නෙත්. ඒ කියන්නේ ඒ අය කලින් ජීවිතේ චුත වෙනවා දන්නෙත් නෑ, මෞකුසේ පිළිසිඳ ගන්නවා දන්නෙත් නෑ, මෞකුසේ ඉන්නවා දන්නෙත් නෑ, මෞකුසෙන් නික්මෙනවා දන්නෙත් නෑ. ඒ කියන්නේ ඒ ගැන අවබෝධයක් සිහියක් නුවණක් නෑ කියනවා. බොහෝ සත්වයන් ගිර නම ඒක. හැබැයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට තව මෞකුසක පිළිසිඳ ගැනීමක් ගැන කියලා දුන්නා. පුනච පරම් බන්තේ ඉදේ කච්චෝ සම්පජානෝ මාතකුච්චිස්මින් ඔක්කමති. මේ ලෝකයේ සමහරු ඉන්නවා සිහි නුවණින් චුත වෙලා සිහි නුවණින් මෞකුසේ පිළිසිඳ ගන්නවා. හැබැයි ආ මෞකුසේ ඉන්න කාලේ සිහි නුවණක් නැහැ. මෞකුසෙන් බිහිවෙද්දි සිහි නුවණක් නැහැ. එතන සිහි නුවණ කියලා කියන්නේ ඒ ගැන අවබෝධයක්, ඒ ගැන නුවණින් තේරුම් ගැනීමක් නැහැ. තව පිරිසක් ඉන්නවා සිහි නුවණින් චුත වෙනවා, සිහි නුවණින් මෞකුසේ පිළිසිඳ ගන්නවා, සිහි නුවණින් මෞකුසේ ඉන්නවා, සිහි නුවණින්ම බිහි වෙනවා. තව කොටසක් ඉන්නවා සිහි නුවණින් චුත වෙනවා, සිහි නුවණින් පිළිසිඳ ගන්නවා, සිහි නුවණින් මෞකුසේ ඉන්නවා. හැබැයි බිහි වෙද්දි ඒ ගැන අවබෝධයක් නුවණින් වටහා ගැනීමක් නැහැ. එතකොට මෙන්න මේ විදිහේ මේ මෞකුසේ පිළිසිඳ ගැනීමවල වෙනස්කමක් තියෙනවා මේ සත්වයන්ගේ කියලා භාග්‍යවත් බුදුරජාන් වහන්සේමයි අවබෝධ කරලා අපිට දේශනා කළේ. ඒකෙදි පැහැදිලි කරනවා පින්නත්නි, සම්මා සම්බුද්ධත්වයේ ලබන උතුමන් වහන්සේලා සිහි නුවණින්ම චුත වෙනවා කියනවා. දැන් තුසිත දෙව්ලොව සන්තුෂ්ඨ දිව්‍ය රාජයා සිහි නුවණින් තමයි චුත වුනේ. ආයුෂ අවසන් බව, සම්පූර්ණ ආයුෂ දෙව්ලොව ගෙවූ බව දැනගෙන ඊළඟට අර දෙවියන් බමුණගේ ආරාධනාවෙන් සම්බුද්ධත්වයේ පිණිස කුසේ පිළිසිඳ ගන්න තමයි චුත වුනේ සිහි නුවණින්. ඊට පස්සේ මෞදේවියට සුබ සිහින දක්වමින් අර සුදු නෙළුමක් ගත්ත ඇත්පැටවේ මෞකුසට දකුණු ඇලෙන් ඇතුල් වෙන සිහිනේ දක්වමින් සිහි නුවණින් තමයි මෞකුසේ පිළිසිඳ ගත්තේ. ඊළඟට මෞකුසේ දරුවා වැඩෙනවා, මවට පේනවා. මහා මායා දේවියේ දරුවත් එක්ක අදහස් හුමාරු කරගන්නවා. ආශ්චර්ය අද්භූත ධර්ම. සිහිනුවණින් තමයි මෞකුසේ ඉන්නේ. මෞකුසෙන් බිහි වෙන වෙලාවේ මෞදේවිය හිටගෙන සිටින ඉරියව්වේ සිහිනුවණින් මෞකුසෙන් බිහි වෙලා ඉදිරියට පියවර හතක් ගමන් කරලා සිංහනාදයකුත් පවත්වනවා. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේට විතරක් ආවේනික එකක්. මෙවස් සුරංගනා කතා නෙවෙයි, හදපු ඒවා නෙවෙයි, බෞද්ධ සාහිත්‍ය නෙවෙයි. අච්චරි අබ්බූත සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ සම්බුදු මුයින්ම දේශනා කරලා තියෙනවා. එතකොට මෙහෙම දෙයක් තියෙනවා කියලා ලෝකයට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. මොකද සම්බුදු රජාණන් වහන්සේ නමකට විතරයි ඒ විදිහේ සියලු තැන්හි සිහිනුවණක් පවතින්නේ. ඊළඟට විස්තර කරනවා පසේ බුදුරජාණන් වහන්සේලා අවසාන
ආත්ම භාවයට මිනිස් ලෝකේ උපදින්නේදී සිහි නුවණින් චුත වෙනවා කියනවා. සිහි නුවණින් පිළිසිඳ ගන්නවා කියනවා. ඊළඟට සිහි නුවණින් මව්කුසේ ඉන්නවා කියනවා. හැබැයි බිහිවෙද්දී අර බුදුරජාන් වහන්සේ නමකට වගේ විශේෂ ප්‍රාතිහාරයක් වෙන්නේ නැහැ. පියුම් හතක් මතින් වැඩලා සිංහනාද පවත්වන්නේ. බිහිවෙද්දි සිහි නුවණින් තොරයි. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ගැන සඳහන් වෙනවා සිහි නුවණින් චුත වෙනවා. සම්බුද්ධත්වයේ ලැබෙන උතුමන් වහන්සේ මිනිස් ලෝකේ බිහිවෙන්න පරිසරයේ සකස් වෙද්දී අසූ මහා ශ්‍රාවකත්වයේ පිණිස කල්ප ලක්ෂයක ඉඳන් පිනෙන් පිරුණ ගුණෙන් පිරුණ එයයි අසූ මහා ශ්‍රාවකත්වයේ පිණිස පාරමී ධර්මයන් සම්පූර්ණ කරගත් උතුමන් වහන්සේලා සිහි නුවණින් චුත වෙන්නේ. සිහි නුවණින් මව්කුසේ පිළිසිඳ ගන්න. හැබැයි මව්කුසේ ඉන්නවා බිහි වෙනවා දන්නේ නැහැ සිහි නුවණින් තොරයි. ඒ කියන්නේ අර බෝසතාණන් වහන්සේ වගේ මවත් එක්ක අදහස් සුවමාරු කර ගන්නවා වගේ ඒ විශේෂ දෙයක් නැහැ. ඒ නිසා මව්කුසේ ඉන්නකොට විශේෂ සිහි නුවණක් නැහැ. බිහි වෙද්දි විශේෂ සිහි නුවණක් නැහැ. හැබැයි චුත වෙන්නේ පිළිසිඳ ගන්නේ සිහි නුවණින්. අපි කොහේ ඉඳලා චුත වුණාද දන්නේ. කොයි වෙලාවේ මව්කුසට ආවද දන්නේ. මව්කුසේ මාස 10ක් හිටියා. අර ආහාර පානවලට ඒ පහසට සංවේදී වුණා මිසක් කිසි සිහි නුවණක් නැහැ. බිහි වෙද්දී අපි සිංහනාද පැවැත්වුවේ නැහැ. අපි ඔක්කොම අඬාගෙන බිහි වුණේ. එතකොට මෙන්න මේ වෙනස ලෝකේ තියෙනවා කියලා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ නමක් තමයි සොයාගෙන ලෝකයට හෙළි කරන්නේ. ඉතින් මේ විදිහට මව්කුසේ පිළිසිඳ ගන්න ආකාර හතරක් තියෙනවා කියලා පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි අපිට කියලා දුන්නේ. මේක වෙන කෙනෙක් දන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගැන තව තමන් වහන්සේගේ හිත පැහැදුන ක්‍රමයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා, කියා දීලා තියෙනවා. මේ අනිත්‍යයේ හිතේ තියෙන අදහස් ආකල්ප දැනගෙන ප්‍රකාශ කරන විදි හතරක් ගැන. ඒ තමයි කෙනෙක් තවත් කෙනෙක්ගේ තියෙන ඉරියව්, ඊළඟට එයාගේ ස්වභාවය, එයා හැසිරෙන ආකාරය හොඳට අධ්‍යයනය කරලා කියනවා ඔයාගේ හිතේ දැන් තියෙන මෙන්න මේ වගේ එකක් කියලා. දැන් අපි හිතමු, දැන් ඔන්න තේරුම් ගන්න මං කියන්නම් මේ කාරණය. දැන් අපි හිතමු මේ සියදිවි නසා ගන්න අදහසේ කෙනෙක් ඉන්නවා. එතකොට සමීප කෙනෙකුට එයා හොඳට අධ්‍යයනය කරොත් තේරෙනවා මෙයාගේ හැසිරීම අමුතුයි, මෙයාගේ ඉරියව් අමුතුයි, මෙයා කටයුතු කරන ස්වභාවය අමුතුයි, මෙයා මේ යම්කිසි ප්‍රශ්නයකින් පීඩාවට පත් වෙලා මේ දිවි නසා ගන්න මානසිකත්වයේ ඉන්නේ. එයාට කතා කරලා කියනවා ඔයා දිවි නසා ගන්න නේද හදන්නේ. එතකොට අරයා පුදුමේ වෙලා කියනවා ඔව් මං දිවි නසා ගන්න තමයි හදන්නේ, ඔයා කොහොමද දන්නේ කියලා අහනවා. එතකොට ඒක කිව්වේ මොකෙන්ද? අර ඉරියව්, හැසිරීම, එයාගේ කායික ස්වභාවය ගැන හොඳට අධ්‍යයනය කරලා. ඒක අනිත් අයගේ හිතේ තියෙන සිතුවිලි කියන එක ක්‍රමයක්.
ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දෙවියන් විසින් අමනුෂ්‍යයන් විසින් තවත් කෙනෙක්ගේ හිතේ තියෙන සිතුවිලි දැනගෙන තමන් හිතවත් කෙනෙකුට කියනවා අරයගේ හිතේ තියෙන මෙන්න මේ සිතුවිලි මේ වෙලාවේ. ඒ කියන්නේ අපි හිතමුකෝ මෙහෙම දැන් ඔන්න කෙනෙක්ගේ අම්මා තාත්තා අපි හිතමු මරණයට පත් වෙලා සුගතියේ ඉපදිලා ඉන්නවා දෙවි කෙනෙක් වෙලා. දැන් එයා තමන්ගේ දරුවට ඉෂ්ට දේවතාවෙක් විදිහට උපකාර කරනවා. එතකොට එයා දකිනවා තමන්ගේ දරුවට නපුරක් කරන්න අහිතක් කරන්න කෙනෙක් කල්පනා කරනවා. එතකොට අර ඉෂ්ට දේවතාව තමන්ගේ දරුවට කියනවා ඔයා ගැන අරයා මෙහෙම හිතනවා. ඔයාට මෙන්න මේ හානිය කරන්න හදනවා. ඔයාගේ මේ දේ පැහැරගන්න දැන් කල්පනා කරනවා කියලා. එතකොට අර දරුවා ගිහිල්ලා අහනවා ඔයා මට මේ හානිය කරන්නේ ද හදන්නේ? මං දන්නවා ඔයා මට මෙන්න විරුද්ධව මෙන්න මේ සැලැස්ම කරන්න හදන බව කියලා. අරයා පුදුම වෙනවා මං කාටවත් කිව්වේ නෑ මගේ හිතේ තියෙන දේ මෙයා දැනගෙනනේ කියලා. එතකොට ඒක කියන්නේ කොහොමද? අර දෙවි කෙනෙක් අමනුෂ්‍යයෙක්ගෙන් අහලා තමයි දැනගෙන තමයි ඒ අනිත් කෙනාගේ හිත කියන්නේ. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා කියනවා. ඒ තමයි අපි අපේ හිතේ තියෙනවා වචන වශයෙන් පවතින යම්කිසි ශබ්දයක්. ඒ කියන්නේ අපි කටින් වචන කියන්නේ නැහැ. හැබැයි හිතින් වචන වශයෙන් හිතනවා. ඒකේ තියෙනවා එක්තරා ශබ්දයක්. දැන් මේකට හොඳම උදාහරණයක් තමයි උරුවෙල කස්සප කල්පනා කළා හෙට අංග මගද කියන දෙරටේ විශාල පිරිසක් එනවා දානි පූජා කරන්න ගොඩාක් පිරිකරත් අරගෙන මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ පිරිස අතරේ 'ඉර්ධි ප්‍රාතිහාරයක් පැවොත් එහෙම ඔක්කොම පැහැදීම උන්වහන්සේට යනවා, ඔක්කොම ලාභ සත්කාර උන්වහන්සේට යනවා, මට තියෙන ලාභ සත්කාර නැති වෙනවා. ඒ නිසා හෙට දානෙට වඩින්න නැත්තම් කොච්චර හොඳද කියලා හිතුවා. අන්නේ හිතින් හිතපු විතක්ක විචාර ශබ්දය භාග්‍යතුන් වහන්සේ ශ්‍රවණය කළා, ඇල්ලුවා. එදා දානිට වැඩියේ නෑ. පහුවදා වැඩිහම උරුවෙල කාශ්‍යප කියනවා ඊයේ ලොකු දානයක් තිබ්බනේ, විශාල පිරිසක් ආවා. අපි ඔබ වහන්සේගේ කොටස බෙදලා එනකම් බලාගෙන හිටියා. ඇයි වැඩියේ නැත්තේ කියලා ඇහුවා. දැන් ඔබ ඔහොම කියනවා ඊයේ ඔබ මෙහෙම නිහිතුවේ කියලා. අර වචනයක් වචනයක් පාසා අකුරක් අකුරක් පාසා හිතපු දේ කිව්වා. ඒ කොහොමද කිව්වේ? විතක්ක විචාර ශබ්දය අල්ලලා. මෙහෙමත් අනිත් අයගේ හිත කියන්න පුළුවන් කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්නා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා. ඊළඟට හතරවෙනි ක්‍රමේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කෙලින්ම හතරවෙනි ධ්‍යානයට හිත දියුණු කළ කෙනෙකුට ඒ සමාධිමත් සිතින් චේතෝ පරිය ඥානින් තමන්ගේ සිතුවිලි දහරාව තවත් කෙනෙක්ගේ සිතුවිලි දහරාවට යොමු කරලා එයා හිතන දේ, එයා අදහස් කරන දේ, එයාගේ හිතේ පවතින දේ ඒ විදිහටම කියන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ තමන්ගේ හිතෙන් තවත් කෙනෙක්ගේ හිත වසඟ කරගන්නවා. ඒ කියන්නේ ඒ හිතට තමන්ගේ සිතේ ඒ සිතුවිලි දහරාව ඇතුල් වෙන්න සලස්සනවා කියනවා. එතකොට
අරයාගේ අභ්‍යන්තරයේ හිතේ තියෙන අදහස් සාකල්ප සිතුවිලි ඔක්කොම පේනවා කියනවා. ස්කෑන් වෙනවා. මෙහෙමත් ක්‍රමයක් තියෙනවා අනිත් අයගේ සිත දකින කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්නා. ඉතින් මෙව්වා වෙන කවුරුත් මේ ලෝකේ අපිට කියා දුන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේමයි මෙව්වා අපිට කියා දුන්නේ. ඒ නිසා මම භාග්‍යතුන් වහන්සේගේ මේ විස්මිත අවබෝධය ගැන සිත පහදවාගෙනයි ඉන්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස තවත් පරියායකින් මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනා. දැන් ඔබට සිහිවෙන්න ඕන යම්කිසි දහම් කාරණයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් මේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මේ පහදින්නේ මහා පුරුෂ ලක්ෂණවලටද? එහෙම නැත්නම් මේ භාග්‍යතුන් වහන්සේට දෙව් මිනිසුන්ගෙන් ලැබෙන අප්‍රමාණ පුද සත්කාරවලටද? එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ සාමාන්‍යයෙන් අර අන් අය මැඩ පවත්වන අනුභවයටද? නෑ, භාග්‍යතුන් වහන්සේ තුළ තියෙන සැබෑම කුසලතාවයට, සැබෑම ගුණයට. එතකොට ඒකට මොකද්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ධර්මයේ දකින කෙනෙක් තමයි කව මනාකොට මාව දකින්නේ. එතකොට දැන් මේ තනි ක්‍රම සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේව දකින්නේ, හඳුනාගන්නේ, සිත පහදවාගන්නේ ධර්මයෙන්. සත්තිස් බෝධිපාර්ශික ධර්ම කියලා කුසල ධර්ම 37ක් හොයාගෙන පරිපූර්ණ කරගෙන සම්බුද්ධත්වයට පත් වුණේ. අන්න ධර්මයෙන් පහදිනවා, ධර්මයෙන් දකිනවා. ප්‍රඥාවෙන් අග්‍ර නිසා එක එක පරයායන්ගෙන එක වටහා ගන්නවා. ඊළඟට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, භාග්‍යතුන් වහන්සේ දස්සන සමාපatti හතරකුත් අපිට දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ අවබෝධයෙන් යුක්ත දැක්මවල් හතරක් අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒ තමයි සාමාන්‍ය ලෝකය මේ ශරීරයේ දකින්නේ අසුබේ සුබ සංඥී, අසුබදී සුබ විදිහට. ලස්සනයි, සුදුයි, ඇස් දෙක ලස්සනයි, කොණ්ඩෙ දිකයි, දත් ටික ලස්සනයි, ඔය විදිහට විපරීත සංඥාවකින්, සුබ සංඥාවකින් තමයි සාමාන්‍ය ලෝකයා මේ කයක් දිහා දකින්නේ. හැබැයි සීලේ පිහිටිය සමාධිය වඩන, ඒ කියන්නේ මේ අසුභ කර්මස්ථානයේ වඩන යෝගාවචරයන්, භාවනා යෝගීන් මේ කය දිහා දකින්නේ ඒ විදිහට නෙවෙයි. අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ ආදී වශයෙන් මේක මේ පිළිකුල් සහගත කොටස් 32ක්, අසුභ කොටස් 32ක් මේ ශරීරයේ තියෙන්නේ කියලා අර සුභ සංඥාව ප්‍රහාණය වෙලා යන විදිහට අසුභ සංඥාව හොඳට ප්‍රකට වෙන විදිහට මේ කයේ යථාර්ථය දකිනවා. ඒක පළවෙනි දර්ශන සමාපත්තිය. ඊළඟට තවත් යෝගාවචරයන්, භාවනා යෝගීන්, සමාධිය දියුණු කරන ශ්‍රාවකීන් ඒ පිළිකුල් සහගත කොටස් 32ක් විනිවිද ගිහිල්ලා තවදුරටත් අභ්‍යන්තරයට සිහිනුවන යොමු කරලා මේ සම්පූර්ණ ශරීරයේම ඇටසැකිල්ලක් විදිහට නුවණින් දකිනවා කියනවා. දැන් අපි හැමෝගෙම මේ තියෙන ලේ, මස්, සම මේ ඔක්කොම අපි මරණයට පත් වෙනවත් එක්කම මේ පොළවට පස් බවට පත් වෙන්නේ නැද්ද? අවසානයේ ඉතුරු වෙන්නේ මොකද්ද? ඇටසැකිල්ලක් විතරයි.
මේක සමාධියෙන් චිත්ත දියුණුවෙන් මේ සම විනිවිද ගිහිල්ලා ඇටසැකිල්ල දකිනවා කියනවා සමහර යෝගාවචරයන්. ඒකනේ අර අනුරාධපුර යුගයේ හොඳට මේ අට්ටික සංඥාව දියුණු කරපු භික්ෂූන් හිටියා. එක භික්ෂුවක් කාලයක් තිස්සේ මේ අට්ටික සංඥා භාවනාව කළා. පාරේ වඩින්නෙත් දැන් අට්ටික සංඥාවෙන්මයි. ඒ අතර මේ මහත්යත් එක්ක තරහ වෙච්ච නෝන කෙනෙක් අහපව් තමන්ගේ මහගෙදර යන ගමන් මේ ස්වාමීන් වහන්සේ පාරේ වඩිනවා දැක්කා. මේ ස්වාමීන් වහන්සේට ඇහෙන්න ටිකක් හයියෙන් හිනා වුණා. අර ස්වාමීන් වහන්සේ ඔළුව උස්සලා බලද්දි දැක්කේ මොකද්ද? ඇටසැකිල්ලක් හිනා වෙනවා. අන්න ශරීරයේ විනිවිද ඇටසැකිල්ල දැක්කේ. මහත්ය පිටිපස්සෙන් හොයාගෙන ආවා. ස්වාමීන් වහන්සේ නමක් වඩිනව ඇහුවා. ස්වාමීන් ආර්යයන් වහන්සේ කාන්තාවක් කිම මේ මාර්ගයේ ගියාද කියලා ඇහුවා. පින්නත කාන්තාවක් පුරුෂයෙක් කියලා කියන්නම් මට තේරෙන්නේ නැහැ. ඇටසැකිල්ලක් නම් ගියා කිව්වා. ඇයි ඒ? සම්පූර්ණයෙන්ම අට්ටික සංඥාවෙන් ඇටසැකිල්ල දැක්කේ. එහෙම්ම ඉස්සරහට යන ගමන් ඒ සමාධිමත් සිතින් විදර්ශනා වඩමින් ගියා. තව පොඩ්ඩක් ඉස්සරහට යද්දී රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ පාරි වඩිද්දි. එතන මෙන්න මේ විදිහට සමහරු දර්ශන සමාපත්තිය ඇති කරගන්නවා කියනවා. ශරීරේ විනිවිද ගිහිල්ලා ඇටසැකිල්ල දකින්න. ඊළඟ තුන්වෙනි දර්ශන සමාපත්තියේ සමහර යෝගාවචරයන් ඇති කරගන්නවා කියනවා. ඒ අය හොඳට මේ සමතේ වඩලා හිත එකඟ කරගෙන මෙලොව පරලොව පිහිටි විඥාන ධාතුව නුවණින් දකිනවා කියනවා. දැන් අපිට පේන්නේ නැහැනේ අපේ විඥානය කොහෙද පිහිටලා තියෙන්නේ කියලා පරලොව. හැබැයි අපි අනිවාර්යයෙන්ම මරණයට පත්ෙද්දී චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා විඥානම් පතිට්ඨිතං. අපි ජීවිතය චේතනාත්මකව ගත කළ ආකාරය අනුව සිතින් කයින් වචනයෙන් රැස් කළ කර්මානුරූපව අපේ උපත සකස් වෙලා තියෙනවා. ඊළඟට අපේ ප්‍රාර්ථනාවත් ඒකට බලපානවා. දැන් සමහරු පින් කරලා පතනවා නාග ලෝකෙ යන්න. සමහරු පින් කරලා පතනවා දෙව්ලොව යන්න. සමහරු පින් කරලා සක්විති රජ වෙන්න පතනවා. එතකොට කර්මයක් ප්‍රාර්ථනාවත් ඒ වගේම විඥානම් පතිට්ඨිතං විඥානේ පිහිටි තැන පටිච්ච සමුප්පාදයට අනුව සකස් වන විඥානේ පිහිටි තැනක් තියෙනවා. එතන තමයි උපදින්නේ. එතන මෙතන මරණයට පත් වෙන කෙනා ඒ අනුව උපත කරා යනවා. දැන් චත්තමානවකට හොරු හොඳටම ගහලා ලේ පෙරලා මෙතන මැරිලා වැටලා ඉන්නවා. චත්ත දිව්‍ය පුත්‍රයා දිව විමානයත් එක්ක භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. අන්න විඥානීය පිහිටියා දෙව්ලොව. අර ගිජුලිහිණියට පාපහර ගහද්දි මැණික්කාරයා මැරිච්ච ගමන් බිරිඳගේ කුසේ පිළිසිඳ ගන්නවා. එතකොට ඒ ගිජුලිහිණියගේ විඥානීය පිහිටලා තියෙන තැන එතන. ඒ විදිහට කෙලෙස් සහිත අයගේ විඥානය සුගතියේ හෝ දුගතියේ කොහේ හෝ පිහිටලා තියෙනවා. හැබැයි අපිට පේනවද? පේනවද? දැන් අපි මෙතන අපි හිතමු නිකන් 300ක් ඉන්නවා කියලා. 300 එක්කෙනෙක්වත් මෙතන ඉන්නවද ඒක පේන? නෑ. හැබැයි මේ හොඳට සිත දියුණු කරපු සමාධිය වඩපු ශ්‍රාවකයන්ට යෝගාවචරයන්ට පේනවා කියනවා ඒ විඥානේ දැනට පිහිටලා තියෙන තැන, ඊළඟට උපදින්න තියෙන තැන. ඊළඟට හතරවෙනි දස්සන සමාපත්තිය තමයි හොඳට සමත විදර්ශනා වඩපු
සීල සමාධි ප්‍රඥා දියුණු කරපු, රාග දේශ මොහ ප්‍රහාණය කළ රහතන් වහන්සේලා දකිනවා කියනවා, මෙලවත් නොපිහිටි පරලවත් නොපිහිටි විඥානය. ඒ විඥානය මොකද්ද? රතන සූත්‍රයේ තියෙන්නේ, තේ කීන බීජා අවිරුල් හිච්ඡන්දා නිබ්බන්ති දීරා යථායම්පදීපෝ. ඒ අයගේ විඥානයේ නැමැති බීජේ රහතන් වහන්සේලාගේ පැලවෙන තැනක් නෑ, පිහිටන තැනක් නෑ. පහන නිවී යනවා හා සමානව පිරිනිවී යනවා. එතකොට මේ හතරවෙනි දස්සන සමාපත්තිය ලබන්නේ කවුද? රහතන් වහන්සේ නමක්මයි. දැන් අපි හිතමු ඔන්න අනාගාමී ශ්‍රාවකෙක් ඉන්නවා කියලා. ඒ අනාගාමී ශ්‍රාවකයා සමාධිමත් සිතින් දකින්නේ සුද්ධාවාස බඹලව පිහිටි විඥානයයි. ඒ සුද්ධාවාස බඹලව විඥානේ පිහිටලා තියෙනවා. රහතන් වහන්සේට කිසිම තැනක විඥානේ පිහිටලා නැහැ. ඒකයි රහතන් වහන්සේ ඒ හතරවෙනි දස්සන සමාපත්තිය පිහිටලා උදානයක් පහළ කරන්නේ, කීනා ජාති ඉපදීම සේ වුණා. උසිතම් බ්‍රහ්මචරියන් සීල සමාධි ප්‍රඥා පරිපූර්ණ කළා. කතං කරණීයන් විමුක්තිය පිණිස කළ යුතු සියලු දේ කළා. වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණයි කියලා ඒ හතරවෙනි දස්සන සමාපත්තිය පිහිටලා තමයි ඒ උදානේ පහළ කරන්නේ. එතන මෙහෙම දර්ශන සමාපත්තිය හතරක් තියෙනවා. මේ විදිහට සසරෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා අපිට කියා දුන්නේ, දේශනා කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විතරයි. මේ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැඩිතරම් වූ අවබෝධයක් තියෙන වෙන කිසිම ශ්‍රමණෙක් අතීතේත් නෑ, අනාගතේත් නෑ, වර්තමානෙත් නෑ. දැන් මෙච්චර මෙච්චර විශිෂ්ට ප්‍රඥාවක් කැබි ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නේ නැද්දි තමයි අපි මේ ලොකුවට, මම මේ කියන්නේ සාමාන්‍ය සමාජයේ තියෙන කතා බහ, ලොකුවට අපි මේ කතා කරනවා, අගේ කරනවා. මනෝ විද්‍යාවේ පියා කවුද? කවුද? ඔය නිතරම කියන්නේ මේ ජනමාධ්‍ය, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මෙහෙම කිව්වා, මෙහෙම කිව්වා. ඇයි අපි ඒ තැන්වල පහදින්, ඒ තැන්වල නතර වෙන්නේ? මේ වගේ විශිෂ්ට ප්‍රඥාවකින් අපේ ශාස්ත්‍රුන් වහන්සේ සමන්විතව හිටියා කියලා අපි දන්නේ නැති නිසා, දැනගත්තත් මෙනෙහි කරන්නේ නැති නිසා. දන්නවනම් මෙනෙහි කරනවනම් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ භාග්‍යතුන් වහන්සේ ගැනම පහදිනවා. කොහොමද පහදින්නේ? මේ තරම් අවබෝධයක් තියෙන වෙන කෙනෙක් අතීතේත් නැහැ, අනාගතේත් නැහැ, වර්තමානෙත් නැහැ. දැන් අරගෙන කිව්ව නිසා මං කියන්නම්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා, සිත ගැන කරන විග්‍රහයේදී මම ධන ගාන අඬන ලදරුවෙක්. සිත ගැන කරන විග්‍රහයේදී ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැදුණු වැඩුණු ශක්තිමත් පරිපූර්ණ තරුණේ. කවුද කියන්නේ? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. අපි එයා අවසරණ යනවා. අපි කියලා මං කිව්වේ වර්තමානයේ උගත්තු සියලු දෙනා මෙනෙහි කළොත්, සිහි කළොත් වෙන සරණ යන්න කෙනෙක් නැහැ, වෙන වැඩිතරම් කෙනෙක් නැහැ. ඒකොල්ලෝ ඉතින් ඒ තමන්ගේ නුවණේ ප්‍රමාණයට සිහි කරලා එහෙම කියන්නේ. දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වරයි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධඥානී පැතිකඩවල් හැම එකක්ම විමසා විමසා ඒ කෙරෙහි පැහැදීම ඇති කරගෙන තියෙනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා,
ස්වාමීනි භාග්‍යතුන් වහන්ස භාග්‍යත් බුදුරජාණන් වහන්සේ අපිට පුද්ගල ප්‍රඥත්ති දේශනා කරලා තියෙනවා. එකැන පුද්ගලයන්ගේ විවිධත්තේ මේ ධර්මය හැසිරීමේදී. සමහර වෙන්නවා උබතෝ භාග විමුක්තයි. සමතයත් ඉහලටම දියුණු කරනවා අෂ්ඨ සමාපත්ති දක්වා. අරහත්වයත් සාක්ෂාත් කරනවා. එතකොට දෙපැත්තෙන්ම විමුක්තිය ලබනවා උබතෝ භාග විමුක්තයි. සමතයත් විදර්ශනාවත් දෙපැත්තෙන්ම දියුණු කරනවා. ඊළඟට පඤ්ඤා විමුක්ත. සමහර රහතන් වහන්සේලා බිහි වෙනවා අෂ්ඨ සමාපatti දක්වා සමතේ දියුණු කරන්නේ. හැබැයි ප්‍රඥාවෙන් විමුක්තිය සාක්ෂාත් කරනවා. ඊළඟට සමහර ශ්‍රාවකයන් ඉන්නවා මාර්ගඵලලාභී ශ්‍රාවකයන් කාය සක්කි සමාධිය දියුණු කරගෙන මාර්ගයේ වඩනවා. තව සමහර ශ්‍රාවකයන් ඉන්නවා දිට්ඨප්පත්ත ප්‍රඥාව මුල් කරගෙන මාර්ගයේ වඩනවා. තව ශ්‍රාවකයන් ඉන්නවා සද්ධා විමුක්ත සද්ධාව මුල් කරගෙන මාර්ගයේ වඩනවා. ධම්මානුසාරී සද්ධානුසාරී ධර්මයේ ප්‍රඥාවෙන් දකිමින් ධර්මයේ හැසිරෙනවා. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහාගෙන ධර්මයේ හැසිරෙනවා. මෙන්න මේ විදිහට ශ්‍රාවකයන්ගේ වෙනස්කම් පුද්ගල ප්‍රඥප්ති භාග්‍යතුන් වහන්සේ තමයි අපිට කියලා දුන්නේ. ඊළඟට ස්වාමීනි භාග්‍යතුන් වහන්ස පර පුද්ගල විමුක්ති ඥාන දේශනා භාග්‍යතුන් වහන්සේට තියෙනවා කියනවා. අනිත්‍ය විමුක්තිය ලබන්නේ කොහොමද කියලා අවබෝධ කරගෙන ඒ අනුව දහම් දේශන හැකියාව. දැන් හොඳට බලන්න, බාහ්‍ය දාරුචීරිය භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා ඔබ වහන්සේගේ ජීවිතයට අනතුරක් වෙයිද දන්නේ, මගේ ජීවිතයට අනතුරක් වෙයිද දන්නේ, මට ඉක්මනින් ධර්මයේ කියා දෙන්න කියලා කිව්වහම භාග්‍යතුන් වහන්සේ සම්බුදු නුවණින් දැක්කා මේ තමයි බුද්ධ ශාසනයේ වේගයෙන්ම ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයා. බොහෝම පොඩි දහම් කාරණා ටිකක් කියලා දුන්නා. ඒ දහම් කාරණා ටික කියලා දෙද්දී නුවණින් විමසද්දී බාහ්‍ය දාරුචීරිය රහත් වුණා. එතකොට භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කලින්ම දන්නවා මේ රහත් වෙන කෙනෙක් මෙන්න මේ වචන ටික තමයි ඒකට අවශ්‍ය කරන්නේ. දහම් පරයයක් දේශනා කරනවා. ඊළඟට දැන් පුක්කුසාති රජතුමා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන එනවා. භාග්‍යතුන් වහන්සේ දන්නවා අරහත්ත්වයට පත් වෙන්නේ නැහැ, හැබැයි අනාගාමි වෙන්න හැකියාව තියෙනවා. ඒ පිණිස ධාතු විභංග සූත්‍රය දේශනා කරනවා. දේශනාව අවසන් වෙනකොට අනාගාමි. තව පිරිසක් එනවා. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ පිරිස මේ ජීවිතයේදී රහත් වෙන්නෙත් නැහැ, අනාගාමි වෙන්නෙත් නැහැ. හැබැයි මෙන්න මේ දහම් පරයය දේශනා කළොත් ඒක නුවණින් විමසද්දී සකදාගාමි වෙනවා. එතකොට ඒකට අවශ්‍ය කරන ධර්මයේ දේශනා කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දකිනවා මේ අය මේ ජීවිතයේදී දියුණු කරන්නේ සෝතාපන්න ඵලයට පමණයි. එතකොට ඒ සෝතාපන්න ඵලයේ පිණිස පවතින ධර්මය දේශනා කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ සතු විස්මිත හැකියාවක් කියනවා. තමන් ඉදිරියට එන හෝ ඉතා දුර ඉන්න හෝ දෙව්ලොව බඹලොව වුණත් ඉන්න කෙනාගේ ධර්මාවබෝධයේ මට්ටම ප්‍රමාණය භාග්‍යතුන් වහන්සේ දන්නවා කියනවා. ඒ වගේම ඊට අවශ්‍ය කරන ධර්ම පරයාය භාග්‍යතුන් වහන්සේට වැටහෙනවා කියනවා. එතකොට අදාළ කෙනාට ඒ අදාළ ධර්ම පරයාය දේශනා කරද්දී ඒ දේශනාව ප්‍රතිඵල සහිත වෙනවා කියනවා. එයා ඒ අදාළ මගඵල ලබනවා කියනවා. විස්මිත නැද්ද ඒක? දැන් බිම්බිසාර රජතුමා 120,000ක් එක භාග්‍යතුන් වහන්සේ ගාවට ධර්මය අහන්න ආවේ. භාග්‍යතුන් වහන්සේ ෂණයෙන් ඒ 120,000ගෙම සිත් තමන් වහන්සේගේ සිතින් පිරිසිඳ බැලුවා කියනවා. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානීන් ඒ 120,000ගෙම
ඉන්ද්‍රිය මට්ටම් බැලුව කියනවා. බලලා ඒ අයගෙන් 110,000කට සෝතාපන්න වෙන්න හැකියාව තියෙනවා කියලා ධර්මයේ දේශනා කරගෙන යනවා. ධර්ම දේශනාව අවසන් වෙද්දී රජතුමයි 110,000කුයි නැකිටින්නේ සෝවාන් වෙලා. අන්න එකට කියනවා පරපුද්ගල විමුක්ති ඥාන දේශනා කියලා. එතකොට ඒක භාග්‍යතුන් වහන්සේ සතු සුවිශේෂී හැකියාව. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අවසානයේ දේශනා කරනවා යන්තම් භන්තේ සද්දේන කුලපුත්තේන පත්තබ්බං ආරද්ධ විරියේන තාමතා පුරිසතාමේන පුරිස වීරියේන පුරිස පරක්‍රමේන පුරිස දොහරේන අනුප්පත්තං. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස යම්කිසි ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රේ පටන්ගත් වීරියෙන් දැඩි වීරියෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් උස්සාහවත් වෙලා සිහිය නුවණ වීරිය වඩලා මේ ලෝකේ යමක් සාක්ෂාත් කළ යුතුද භාග්‍යවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ලබාගත යුතු සාක්ෂාත් කළ යුතු අවබෝධ කළ යුතු සියලු කුසල ධර්මයන් පරතරටම අවබෝධ කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු ආර්ය ධර්මයන් ඒ කියන්නේ සියලු කුසල ධර්මයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චිත්ත සමාධිය සිතෙහි එකඟ බව ඉහළටම දියුණු කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව පරිපූර්ණ වශයෙන්ම දියුණු කරගත්තා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීතේවත් වර්තමානයේවත් අනාගතේවත් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැඩිතරම් වූ අවබෝධයක් වැඩිතරම් වූ විමුක්තියක් ඇති ශ්‍රමණේ බ්‍රාහ්මණේ බිහිවෙන්නේ නැහැ කියලා මම මේ සිංහනාදයේ පැවැත්වුවා කියලා අවසානයේදී ප්‍රකාශ කළා. මම ඉතින් මේ කලේ සූත්‍රයෙන් කාලක් විතර තව තුන් කාලක් විතර තියෙනවා විස්තර කරන්න. ඉතින් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ දීඝනිකාය බොහෝම සිත් පහදින ශෛලයකින් පරිවර්තනය කරලා තියෙන නිසා මේ පින්නතුන් කියවන්න සම්ප්‍රසාදනීය සූත්‍රය. ඊටසි ගුරුදේවයන් වහන්සේ කරපු දේශනාවක් තියෙනවා පැයකමාරක සම්ප්‍රසාදනීය සූත්‍රය. ඒ දේශනාවත් නැවත ශ්‍රවණය කරන්න. එතකොට වඩාත් අපිට හිත පහදවා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මේ අදහස ආවනම් ලාභාවතමි සුලද්ධාවතමි මට ලොකු ලාභයක් මට පුදුම ලැබීමක් මම සරණ ගියේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේසා ගුණයන්ගෙන් මේසා කුසලයන්ගෙන් මේසා ආනුභාවයෙන් සමන්විතයිනේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම මට ඒකාන්තයෙන්ම යහපතක් කියන සිතුවිල්ල ආවනම් ඔබේ ධර්මශ්‍රවණේ නිවැරදි. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනාකට වදාළ ශ්‍රී සද්ධර්මේ නම් ඒකාන්තයෙන්ම ස්වාක්ඛාතයි. ඒ ස්වාක්ඛාත ධර්මේ මට සරණ යන්න ලැබුණනි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ විසින් දේශනාකට වදාළ ස්වාක්ඛාත සද්ධර්මී පිළිවෙත් පුරා සාරිපුත්තාදී උතුම් මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් කෝටි ගණනින් පහළ වුණානි. ඒ ශ්‍රාවක සංඝරත්නයේ කාන්තිම සුපටිපන්නයි. ඒ ශ්‍රාවක රහතන් වහන්සේලා ප්‍රමුඛ ආරි මහා සංඝරත්නය මට සරණ යන්න ලැබුණානි කියලා හිතේ පැහැදීම ඇති වුණා නම් අන්න ඔබේ මේ ධර්මශ්‍රවණය සාර්ථකයි.
ඒ පැහැදීම තුළ පිහිටලා ශාසනික පිළිවෙත් පුරන්න ඕන. ඒ පැහැදීම තුළ පිහිටලා සෑය බෝධිය ඉදි කරන්න ඕන. ඒ පැහැදීම තුළ පිහිටලා දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්න ඕන. ඒ පැහැදීම තුළ පිහිටලා පින් නැස් කරන්න කුසල් වඩන්න මහන්සි ගන්න ඕන. එතකොට අපි මුලක් සහිත පැහැදීමක් සහිතව තමයි සියලු දේ කරන්නේ. එතකොට ඒ සියලු දේ ඉලක්කයකට යොමු කරගන්නවා. ඒ තමයි සතර අපායන් අත් මිදීම, සියලු දුකින් නිදහස් වීම, උතුම් ධර්ම අවබෝධය. ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පින්නස් සියලු දෙනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය උපකාරක ධර්මයක් වේවා. සාදු. මෙම උතුම් ධර්ම දේශනාව ලක්තිර ගුවන්විදුලියේ විකාශය කිරීම පිණිස දායකත්වය දරනවා ඕස්ට්‍රේලියාවේ පදිංචි බිහාන් කමල්රත්න මහත්මයා, චම්පිකා ලියනාරච්චි මහත්මිය, සනලී මිත්සදී සහ සාක්‍ය ආනන්දි කියන ඒ දියණියන් දෙදෙනා ඇතුළේ පවුලේ පින්නතුන් අරමුණ විදිහට සඳහන් කළා තියෙනවා. ශ්‍රී සම්බුද්ධ රාජානන් වහන්සේගේද ස්වාක්කාද ශ්‍රී සද්ධර්මයේද උන්වහන්සේගේ සසුනින් නුවණින් බැබළුණ අග්‍රස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රමුඛ සංගරවණී සංග ගුණද ගමින් ගම නගරයේ නගරයේ රටින් රට විකාශය වූ මේ පින පින්නත් ආලෝක දෙවිඳුන් නැතුළු තිරිවර දේවමණ්ඩලයේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. එසේම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණයෙන් සතුටු වන බ්‍රහ්මකායක දෙවියන්ද අනේකිට දෙවිඳුන් සක්දේවිඳුන් සතරවරන් දෙවිඳුන් නැතුළු සදේවවාසී සියලු දෙවියන්ද පොළොවවැසි නා පිරිස ඇතුළු පින්කමති සියලු දෙනා සියලු දේවමුන් මේ පින සතුටින් අන්මෝදන් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පින්නතුන් අදහස් කරන විදිහට සද්දේවුන් සතරවරන් දේවරුන් සෙන්පත් දේවරුන් ප්‍රධාන සදේවවාසී සියලු පින්කමති දේවරුන්ද බ්‍රහ්ම කායක දේවරුන්ද මේ පින සතුටින් අන්මෝදන් වෙනවා. ධාර්මික ආශිර්වාද රැකවන්න සලසත්වා. ඒ දේවමුන් දුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසී මුදා කරගනිත්වා. සාදු. ඒ වගේම සඳහන් කළ දින පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වෙන දෙව් මිනිසුන්ද අපගේ ශ්‍රී සම්බුද්ධ රාජානන් වහන්සේගේද උන්වහන්සේගේ දම්සනිවියන් වහන්සේගේද ශ්‍රී නාමයන් කැටිව ගෞරවයෙන් විධිවර ශ්‍රී ගෞතම සාරිපුත්ත මහසාරජාන් වහන්සේගේ කටයුතු ඉදිරියට සුව පහසුවෙන් කරගෙන යාම පිණිස ධාර්මික ආශිර්වාද සලසත්වා. ඒ වගේම සියලු දෙනාට උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසද මේ පින හේතු වාසනා වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උතුම් ශ්‍රී නාමයෙන් නිදිවෙන මේ උත්තම සාරිපුත්ත මහසාරජුන් බොහෝමත්ම ශ්‍රද්ධා පෙරදෙරුව ගෞරව පෙරදෙරුව ඉදිකොට ගෞතම බුද්ධ ශාසනයට දෙව් මිනිසුන්ගේ වන්දනාමාන පිණිස පූජා කරගන්නට තුදුරුවනේ ආශිර්වාදී දිවියන්ගේ ආශිර්වාදී සැරසිවා. සාදු. ලක්තිර ගුවන්විදුලියේ විකාශන දායකත්වය දැරූ ඕස්ට්‍රේලියාවේ පදිංචි බිහාන් කමල්රත්න මහත්මයා, චම්පිකා ලියනාරච්චි මහත්මිය, සනලි මිත්සදි සහ සාක්‍ය ආනන්ද කියන දියණියන් දෙදෙනා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටම මේ රැස් කළ පින නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස උතුම් ධර්මාවබෝධයේ පිණිස හේතු උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.